එම අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ යටතට බෞද්ධ පුනරුදාර මුදල සහ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය එක් කර තිබෙනවා. එමෙන්ම බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ යටතට බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ මහා බාරකාර දෙපාර්තමේන්තුව එක් කර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම මෙතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ආයතන 10ක් අගමැතිවරයා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් අමාත්‍යාංශයේ යටතට පත් කර තිබෙනවා. මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා බාධක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල සහ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය මින් ඉදිරියට අධිකරණ අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන බව එමාති විශේෂ ගැසට් නිවේදනයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා කටයුතු කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය එම ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එහි කාර්යයන් සහ ක්‍රියා පටිපාටි සියල්ල අලි සබ්‍රිය අමාත්‍යවරයාගේ අධිකරණ අමාත්‍යාංශයේ යටතට පත් කර තිබෙනවා. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා අමාත්‍ය දුහුරය දරන කර්මාන්ත අමාත්‍යාංශයේ යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පත් කර තිබෙනවා. එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා යටතේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතට පවරා තිබෙනවා. මේ අතර ඩීවී චානක රාජ්‍ය අමාත්‍යවරයාගේ යටතට ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධනය කිරීම එම ගැසට් නිවේදනයෙන් සිදු කර තිබෙනවා. එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ යටතට මෙම ගැසට් නිවේදනයෙන් පත් කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.